සනත් ගියත් සනත් හදපු සිස්ටම් එක දිගටම තියෙයි. ඔව්, අපි දන්නවා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ඉන්ටරිම් කෝච් දෙර තමයි සනත් ජයසූරිය කටයුතු කරන්නේ. වගේම සනත් ජයසූරිය කියලා තිබ්බා එයා ෆුල් ටයිම් ජොබ් එකට එන්නේ නැහැ කියලා. ඉතින් අපි දන්නවා හයි පර්ෆෝමන්ස් එක බාරව ඉන්න තින අත පාරක් ඔහු එතෙන්ට තමයි යන්නේ. මොකද දැන් මේ ඉන්ටරිම් කෝච් දෙර එයා ඉන්නේ ඉන්දියානු සීරිස් එකට, ඒ වගේම ඊට පස්සේ තියෙන ඉංගලන්ත ටෙස්ට් සීරිස් එකට. ඒකෙන් පස්සේ තමයි එයා කියන්නේ මුළු කණ්ඩායමම මුළු ටීම් එකම තවත් කෝච් කෙනෙක් දිහා බලයි. එතකොට එයා අර හිටපු තැනට යනවා කියන එක. හැබැයි සනත් කියනවා එයා ඕන වෙලාවක ශ්‍රී ලංකා ක්‍රිකට් උදව් කරන්න ඉන්නවා. ඒ වගේම එයා මේ හදපු සිස්ටම් එකක් ගැන කියනවා. ඉතින් එයා හිතනවා ඒ සිස්ටම් එක ඉස්සරහට ගියොත් එහෙම, මේ කට්ටිය මේ සිස්ටම් එක කන්ටිනියු කරගෙන ගියොත් එහෙම ශ්‍රී ලංකා ක්‍රිකට් එකට හොඳ කාලයක් වෙයි කියලා. ඉතින් මෙන්න මෙහෙම කතාවක් එයා කියලා තියෙනවා. එයා කියලා තියෙනවා කුසල් පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් මම හදපු සිස්ටම් එකේ සෑහෙන්න මහන්සි වෙනවා. කමිඳු මෙන්ඩිස් දවසකට බෝල 600කට වඩා සෙල්ලම් කරනවා, වගේම කුසල් ජනිත් බැට් කරනකොට වෙනසක් දකින්න නැති ඔයාලා. ඒ තමයි එයා පහුගිය ටිකේ දවසකට ඕවර්ස් 80කට වඩා බැට් කරලා තිබ්බා. මම නැතත් මම හදපු සිස්ටම් එක ඉස්සරහට යයි. බැට්ස්මන්ලට වගේම බෝලර්ස්ලාට ඉස්සරහට පෑ දෙකක්වත් ප්‍රැක්ටිස් කරන්න වෙයි හයි පර්ෆෝමන්ස් එකේ. ඉතින් සනතන් එක තමයි කියන්නේ මුදලේ අර ප්‍රැක්ටිස් මේක්ස් පර්ෆෙක්ට්. අපි දන්නවා කුමා සංගක්කාර ඉස්සර කොච්චර හොඳ බැට්ස්මන් කෙනෙක් වුණත් එයාගේ නෝමල් ට්‍රේනින් වලින් පස්සේ එයාගේ වෙනම පර්සනල් ට්‍රේනර් අරන් ගිහිල්ලා බෝලින් මැෂින් එකේ ඕවර්ස් 50ක් බැට් කරනවා. අනිවාර්යයෙන්ම බෝල 300ක් යා බැට් කරනවා. ගොඩක් වෙලාවට එකම ෂොට් එකට 300 පාරක් බැට් කරනවා. දැන් එහෙම තමයි ප්‍රැක්ටිස් වලදී. ඒක තමයි ඩෙඩිකේෂන් එක දිනන එක. එක දවසට එක එක පාරවල් පුරුදු වෙනවා. ඉතින් ඒ දේවල් ඇත්තටම ගොඩක් වටිනවා. ඒ වගේම මම කිව්වා සාත් කියලා කියන්නේ ගොඩක් ඩිසිප්ලින් එකක් තියෙන කෙනෙක්. ඉතින් යාට ඒ දේවල් හරි විදිහට ඕන. ඉතින් අර දෙයක් කරනවා නම් බෝල 300 නම් බෝල 300ම ගහන්න ඕනේ. ඒ වගේ තමයි වට 10ක් දුන්නා වට 10ම දුන්නා හොර බොරු කරන්න බෑ. ඉතින් අර නායක චරිත සලංකත් කිව්වා එන්වාරන්මන්ට් එක වෙනස් විදිහකට හැදිලා තියෙනවා කියලා. ඉතින් ඒ පරිසරය සනත් ඇති කරලා තියෙනවා. හැබැයි ඉතින් අන්තිමට අපි යෝ වගේ සනත්තු තියයි. එතකොට සනත් අප්ලයි කරන්න පුළුවන් හෙඩ් කෝච් එකට. හම්බෙද නැද්ද කියන අපි දන්නේ නැහැ. ඉතින් අර ෆොරින් කෝච් කෙනෙක් ඇවිල්ලා මෙතන දේවල් වෙනස් කරන්න හදනවට වඩා සනත් ඉන්නක හොඳයි කියලා මම දන්නේ ගොඩක් කට්ටියට හිතනවා ඇති. බලමු ඉතින් මොකක් වේද කියලා. දැන් සමහරලාට ඉතින් මිනිස්සුත් හඳුනා ගන්න පුළුවන් නෑ සනත් යවන්න එපා සනත් ඕනි කියන එක කෝච් එකට. බලමු මොකද සනත් අර එකපාරක් හිත දෙනක් තිබ්බා ක්‍රිකට් කෑවේ සනත් කියලා කියද්දී අර හිටතර ඉදනවා කියලා තිබ්බා. ඉතින් මම හිතන්නේ මම උනත් ඔය එකවරක් දෙපාරක් පොඩ්ඩක් කිව්වා ලංකාවේ ක්‍රිකට් රැයනත් එකකට හේතුවක් සනත් කියලා. මොකද එයා තේරුම් කොට ඉන්නකොට ප්ලේයර්ස්ලා ගානක්ම ඩෙබ්‍යු කරේ. ඉතින් අර කන්සිස්ටන්ට් රන් එකක් දුන්නා. ඉතින් ඒ කාලේ අපි ওই දේවල් ගැන කතා කරා. හැබැයි මොන දේ වුණත් සනත් දැන් ගේමක් ගහලා තියෙනවා කියලා පේනවා. අර ටෙම්පරරි ඇද්ද කෙනා කොහොම හරි දෙයක් කරලා තියෙනවා. ඉතින් රටට වගේම තමයි. මොකද දැන් කියන්න එපා මේ කියලමු මම නිකන් කිව්වේ. ඒ මොන දේ වුණත් බලමු ඉස්සරහට ශ්‍රී ලංකා ක්‍රිකට් එක මොකද්ද වෙන්නේ කියලා.